യോജിത പാർലമെന്റ് പ്രമിതി പിന്നിബന്ധ പണക്കെട്ടും പത്ത് പിലിബന്ധവ സഹ ഉപരിമാധികരണ വിനിശ്ചയകാരോട്ട് വെനത്രട്ടുള്ള അനേവാസിക വിനിശ്ചയകാരോ വശം സേവയക്കിനും സന്ധാ അനുമതി ലബാദീമിയാണ് കരുണു പിലിബന്ധവ പക്ഷനായകയാൻ അദാസ് ലബാഗനീം സന്ധാ ഉന ദേവന രസീമ മതദിന പൂർവഭാഗ്യ കുലഹട്ട് പേത്തീമ നിയമിത വിനിശ്ചയകാരോട്ട് റട്ടയാണ് ഒന്നാം ഏക തീരണയ കാരണോ അഗ്ര വിനിശ്ചയകാരത്തുമായി വിനിശ്ചയകാരോ അപ്പി നെവേ ദേശപാലനജ്ഞന്റെ വിനിശ്ചയകാര തൂറണ്ട പേര് അട്ടയാണ് അഗ്ര വിനിശ്ചയകാരത്തുമായി काबलिक पोहर आनायनेदी सिदून अक्रमिकता संबंधी विशेष विगणन वार्ताव मे पार्लमेंटर इदिरिपत्करला वसरकट अधिक काल्या गतवेला तिबुनात वगकिव युत्तं तेवेहिव नीतिमय पियवर गन्नट वर्तमान राज्ये अपोहोसत् वेला तिबेन असूचि पोहर गनुदेनुव සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව විසින් දිනෙන් දින කල් දමනු ලබන්නේ ඇයි මෙම කාල සීමාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයේ දරුවේ කවුද ඒ කියන්නේ මේ අසුචි පෝර ගනු දෙනුව ගැන ජනතාව අපායට ගෙන යන ගහන මේ වැට්ටකට ඔබතුමා කෘෂිකර්ම ඇමතිවරය හැටියට විරුද්ධ වෙනවද විපක්ෂ නායකතුමා ප්‍රශ්න පත්‍රයක්ම තමයි අහන්නේ අසුචි පෝර කියලා දෙයක් පිළිබඳව අපිට කිසිදු වාර්තාවක් හෝ සටහනක් නැහැ අමාත්‍යංශයක වැය ශීර්ෂ සාකච්ඡා කරන්නේ කෝප් කමිටුවේ නෙමෙයි කෝපායකේ පමණයි ඒ නිසා ඒක කෝප් කමිටුවට අදාළ නැහැ මේ එකතු කළ අගේ බද්ද බහුතරයක් තියෙන ආණ්ඩුවකට කොහොමවත් සම්මත කරගන්න පුළුවන් නමුත් පාර්ලිමේන්තුවේ වාද විවාදයක් තියෙන්නේ විපක්ෂයේ අදහසුත් එකතු කරලා වෙනස් කිරීමක් කරනවන එක කරලා අනුමත කරගන්නයි ජනවාරි මාසේ හරි දෙසැම්බර් මාසේ ඔබතුමාගේ ඉල්ලන්නේ සම්පූර්ණ විවාදයක් ඊයේ දවසම දුන්නා ඉතින් ඊයේ ආවේ නැහැ නේ සභාවට දෙනවා දෙනවා ඔබ ඉන්න කෑ ගහන්න නැතුව එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ විෂාංක 7 මුදල් පනත් කෙටුම්පත පිළිමද දෙවැනි වර කියවීම යෝජනාව පාර්ලිමේන්තුව විසින් අද දිනම අනුමත කළ යුතුය. ඉදුදයි. Now you are dividing now. So let's go for the vote. දැන් බලන්න අද වාරි මාර්ග සාකච්ඡා කරනවා. බැට් එක සාකච්ඡා කරනවා. මුදල් පනත සාකච්ඡා කරනවා. මේක පුළුවන්ද? ඒක රෑ කීය හරි යනකම් යන්න නෙමෙයි යන්නේ. මම විශ්වාස කරනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. වැට් එක වැඩි කිරීම බලපාන්නේ අපේ රටේ දරු පරපුරට, මව් පරපුරට, පුරවැසි පරපුරට. මරණයටත් වැට් එක ගහනවා. ආදාහණයටත් වැට් එක ගහනවා. මළමිනියටත් වැට් එක ගහනවා. ඒක යුවාදී ගන්න. ඒක යුවාදී ගන්න. බොහොම කතා කරන්න එපා මේ වෙලාව. ඉවත්නාසල බෝට් එකක් ඉල්ලුවා දැන් බෙල් එක වදින්න. අද දින න්‍යාය පත්‍රයේ අංක 1 දරන යෝජනාව පක්ෂව ඡන්ද 92යි විපක්ෂව ඡන්ද 41යි වැලකී සිටි 1 ඡන්දයයි යෝජනාව වැඩි සංදියෙන් සම්මතයි. මේ Sunday Times පුවත්පතේ පළ කරපු කාරණයක් Justice Minister submits new set of rules in 3-page document after speaker withdraw 58-page set of rules. Again it says AG says even Justice Minister's proposal contravenes constitution. මේ ලියපු ලේඛකයාගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ විවස්ථාදායක සභාව අවතක්සේරුවට ලක් කරන්න. ඒ වගේම විවස්ථාදායක සභාව සම්බන්ධව වැරදි තොරතුරු මේක ඉදිරිපත් කරලා තියෙනවා. ගරු නීතිපතිතුමා මම දීපු එම යෝජනාවලිය අදට දැකලත් නැහැ. අනිත් එක මම දන්න විදිහට මේ කියන ආකාරයේ විවස්ථාදායක සභාවේ අර්බුදයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ රටේ සමහර මාධ්‍යවේදියෝ ඉන්නවා උදුම සතුටක් ලබනවා මේ රටේ හොඳ දෙයක් වෙන්න යනවා නම් ඒක වලක්වලා ඒක කඩාකප්පල් කරලා උදුම සතුටක් ලබනවා. මට මේ මාධ්‍යවේදීත් එක්ක රණ්ඩු කරන්න උමනා නැහැ ගරු කතානායකතුමනි. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පුවත්පතේ කතරුට දැනුම් දෙන්න මේ වගේ අසත්‍ය මුළු රටම නොමග යවන වැරදි තොරතුරු මේ වගේ පුවත්පත්වල පළ කරන්නට එපයි කියලා මාධ්‍ය ගැන කතා කරා මම මාධ්‍ය කියන වචනය පාවිච්චි කරන්නට යන්නේ නැහැ මේ ඇත්තටම ජඩ බොරු ප්‍රචාරක වැඩ කටයුතු කරන ආයතන වගේක් එකට එක්කහුවෙලා ආණ්ඩුවෙන්ද කොහෙන්ද කප්පම් අරගෙන ඒ අය කියාගෙන යනවා රනිලුයි සජිතුයි එකතු වෙනවයි කියලා රනිලුයි සජිතුයි කිසිම දවසක එකතු වෙන්නේ නැහැ ඒ ප්‍රකාශය මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා හරි බොහොම දැන්වත් කප්පම් ගන්න ජඩ මාධ්‍ය මේ බොරු ප්‍රචාර ක්‍රියාත්මක කරන්න එපයි කිරලපන වෙල්ලවත දෙයිවල බම්බලපිටිය නාරාම පිට කොටේන මට්ටක්කුලිය මෝදර මේ පොලිස් වාසමල ජීවත් වෙන දෙමළ ජනයාව ඉලක කරගෙන නැවත පොලිස් ක්‍රියාපංච කිරීමක් සිදු වෙනවා ෆෝරම් දෙන්නේ ඔක්කොම සිංහල වාසයෙන් විතරයි එයි මේ කරන්නේ මේක මේ පොලිස් රාජ්‍යද මේක කාගේ පොලිස් රාජ්‍යද ඔතමාගේ ටිරානෙලස්ගේ පොලිස් රාජ්‍යද නැත්නම් වික්‍රමසිංහ මහතාගේ පොලිස් රාජ්‍යද නැත්නම් දේශවන් තෙන්නකෝන්ගේ පොලිස් රාජ්‍යද මේක මෙරණ යුද්ධයක් නැහැ මේ තව යුද්ධය අවසන් කරා ත්‍රස්තවාදයක් නැහැ මේ ගෙවල් ගාන යන්නේ සමු රම ඉල්ලනවා ජාති අදිරපදම් කිල්ලනවා ආගම ඉල්ලනවා හැයි ආගම ඉල්ලන්නේ ඇයි දීපාවලි ගියා ක්‍රිස්මස් එකට සුබ වදන්නද පොංගල් සුබ වදන්නද
දාන්නේ ජාති ඉල්ලනවා බර්ත්ඩේ ඉල්ලනවා එයි බඩ කතා කරලා ඒගලන්ට මේ මේ සුවපතන්නද මේක ඉලක්ක කරන්නේ දෙමළ ජනයා ඉච්ච කරන්නේ ඔබතුමාගේ මම මිලදෙන්නේ නැහැ කියන කවුද මනෝගෂ ගණේෂන් മന്ത്രിතුමා අමු බොරුවක් කිව්වේ දෙමළ ගෙවල් වලින් පමණක් මේ දේ කරනවා කියලා අපි දැනට 190ක් ජනගහනය රෙජිස්ටර් කරලා ඉවරයි ඒකේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඉන්නවා පිටපලාතක ඉඳලා එහෙ මොන හරි වැරද්දක් කළා කොළඹට ඇවිල්ලා ගෙදරක හැංගිලා ඉන්නවා නම් එක්කෝ කොළඹ එක්කෙනෙක් බදුල්ලට ගිහිල්ලා ඉන්නවා නම් රෙකෝඩ් එකක් තියාගන්න හදන්නේ ඉත පුද්ගලයෝ ඉන්නේ කොහෙද කියන එක ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ මේ කිව්වා වගේ ආගමහන් නැහැ ඒක බොරු මෙතුමාට මම දෙන්නම් සාකච්ඡාවක් සියලු දේ ගෙනල්ලා අපි ඉඳගෙන කතා කරමු ඔය මං ෆිගර්ස් 2 ඔක්කොම් පෙන්නන්නම් අපිට ඒ කරන එක නවත්තන්න බෑ දැන් මගේ ගෙදරට ඇවිල්ලා කවුරු හරි ගත්තෝ විස්තර ටික අපි දෙනවා අපිට හංගන්න දෙයක් නැහැ ගෙදර ඉන්නේ කවුද කියන එක විතරනේ දැනගන්න ඕනේ මේ ෆෝරම තියෙන සිංහල භාෂාවෙන් පමණයි මෙතුමා කියනවා නම් සිංහලෙන් විතරක් ෆෝම් එක ආවා කියලා මං ඒක ගැන හොයලා බලලා ඒක මම නිවැරදි කරන්නම් ඉතින් ඒක තමයි කියන්නේ ඒක නිවැරදි කරන්නම් කියලා රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් වර්තන ගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න